හොඳයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද USB bootable disk එකක් හදාගන්න එක USB pen drive එකක් කොහොමද bootable disk එකක් bootable USB drive එකක් විදිහට හදාගන්න කියලා. ඉතින් මේකට ඔයගොල්ලෝ download කරගන්න ඕන universal USB install කියන software එක, පොඩි software එකක්, portable software එකක්. ඉතින් ඔයගොල්ලෝ Google වල universal USB install කියලා search කරොත් ඔයාලට මෙන්න මේ වගේ www.pendrivelinux.com කියන website එකට යන්න පුළුවන්. මේ website එකට ගියාට පස්සේ මෙන්න මේ පිටුවට එනවා. මේ web පිටුවේ පහළට මොකුළු ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ හරියින් බලා ගන්න පුළුවන් download UUI කියලා universal USB installer 1.9.8.6 exe එක මම download කරන වෙලාවේ download කරගන්න අවශ්‍ය වෙන. ඉතින් මේක click කරලා download කරගන්න. මම මේක ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරගත්තා. මේ තියෙන ෆයිල් එක මේකට ඔස්සේ ඩබල් ක්ලික් කරන්න තියෙන්නේ. ඩබල් ක්ලික් කරාට පස්සේ Windows 10 එක මේ වගේ security permission එක ඉල්ලනවා. ඒක අපි yes කියලා දෙමු. ඊට පස්සේ license agreement එකක් වෙනවා. අපි ඒක agree කරමු. ඊට පස්සේ මේක install වෙන්නේ නැහැ. මේ software එක portable තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ install වෙන්නේ නැතුව exe අප විදිහට වැඩ කරනවා. Select the distribution from the drop down to put on your USB or USB drive එකට install කරන්න අවශ්‍ය distribution එක operating system එක තෝරන්න කියලා. ඉතින් අපි මෙතනින් තෝරමු. මම දැන් දාන්න යන්නේ Kali Linux. අපි Kali කියලා search කරමු. Kia Kuring right තියෙන Kali Linux කියලා මෙතන තියෙනවා. මම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඕන හැම එකක්ම වගේ තියෙනවා. අපි ගත්තොත් Ubuntu වර්ග Ubuntu වල මෙහෙම පද්ධති USB pen drive එකට දාගන්න විදිහ දාගන්න උදව් කරන මෙයා දාලා දෙනවා. ඊළඟට Linux Mint, CentOS, Debian, Fedora, OpenSUSE, Fedora 6, ඊළඟ Linux distribution for kids, ළමයින්ට තියෙන Linux distribution, ඊළඟට ආදේවා Android Alphard numerical kill දාලා තිනවා. මේ අකුරු පිළිවෙලට Linux distribution එකම දාලා තිනවා. ඊට පස්සේ disk cloning and recovery tools තිනවා. එක එක අපේ hard disk එහෙම clone කරගන්න හැම කිච්චව ගන්න එහෙම පාවිච්චි කරනවා. ඊළඟට anonymous tour browsers තියෙන trail එක, ඊළඟට kodachi ඒ වගේ ගොඩක් ඒවා තිනවා. ඊළඟට live antivirus resource cd සදා ගන්න පුළුවන්. Security and penetration testing tools තියෙනවා, black box තියෙනවා, ගොඩාක් ඒවා තියෙනවා මේකේ. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට OS වල tools, all in one system rescue tool kit එකක් තියෙනවා, Falcon 4 boot CD, Heron's boot CD ගොඩක් ප්‍රසිද්ධ boot CD එකක්. Gone boot. ඊළඟට Windows to go installers, Windows virtual hard disk එකක් හදාගන්න, Vista 7 10 8 ඔක්කොම තියෙනවා, right? ඊළඟට try unlisted linux iso කියලා වෙනම දිනවා, unlisted linux iso grub කියලා වෙනම එකක් තියෙනවා. ඒ වගේ තව ගොඩාක් ඒවා තියෙනවා. හොඳයි, අපි ඉතින් මේ ඕනම මාදිරි මෙහෙයුම් පද්ධතියක් ඔයාගේ pen drive එකට install කරගන්න මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනදී Kali Linux තෝරමු. අපි key අකුර press කරමු. Kali Linux කිය අපුරු ප්‍රෙස් කරන්නේ මේ දි කාලිනක්ස්. හරි, ඊට පස්සේ අහනවා visit the kali home page එකට යන්නද කියලා අහනවා. නැත්නම් ඒ අහනවා select kali iso එක තෝරන්න කියලා. අපි iso එක තෝරමු. browse තෝරලා මෙතන browse විදන් තෝරලා මම කාලිනක්ස් download කරගත්තා. iso file එක kalinux.org වලට ගිහිල්ලා මම ගත්තේ kalinux 2018.4-amd64 කියන iso එක මම click කරා. ඕපන් කරා. දැන් එයා අහනවා select the drive letter of your USB. මගේ USB drive letter එක මොකද කියලා pen drive එක දැන් මගේ computer සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ KDK tech E කියලා තියෙන්නේ pen drive එක තමයි. ඉතින් අපි මෙතනින් KDK tech E කියන එක තෝරනවා. මෙතන 3GB වගේ තියෙනවා කියලා තමයි එයා තෝරලා තියෙන්නේ. අපි ඒක තෝරමු. ඊට පස්සේ අහනවා කොහොමද මේක format කරන්න ඕනද කියලා. අපි ඒකත් එහෙමම තියලාම නවත් ෆෝමැට් නොකර මොකද NT face වලට ෆෝමැට් කරත් FAT වලට ෆෝමැට් කරත් දැන් මේක bootable CD එකක් වෙන්න යන නිසා අපි කොහොමද තියමු.
අපිට create විධානේ දෙමු. create වෙනත් create විධානේ දුන්නා මේ වගේ warning message එකක් එක window එකක් එනවා. universal usb installer is ready to perform the following actions. universal usb installer කියන software එක පහත සඳහන් actions දැන් ක්‍රියාත්මක කරන්න ලැහැත්තුළු පහත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්න ලැහැත්තුළු. ඒක තමයි create syslinux mbr master boot recorder එකක් හදන්න යනවා syslinux system linux වලට. any existing mbr will be overridden. මොන හරි වෙන master boot records තිබුත් ඒ ඔක්කොම අයින් වෙයි කියලා කියනවා. ඊළඟට create uui label on e existing label will be overridden. මගේ pen drive එකේ නම uui කියලා label කරනවලු. වෙන මොන හරි නමක් කලින් තිබ්බොත් එහෙන් දැන් පේන වාලගේ edit එක කියලා දෙන්නේ. ඒ නම නැති වෙයි කියලා කියනවා. ඊළඟට install car linux 2018.4 amd 64 on e මෙන්න මේ කියන මෙහෙම පද්ධතිය e කියන drive එකට bootable disk එකකට install කරනවලු. ඊට පස්සේ අහනවා are you positive drive e is your usb drive usb drive විතර sure එකටම බලන්න කියලා කියනවා. sure මට කිසි ප්‍රශ්නයක් නැහැ. double check with windows my computer to make sure sure it won't double click double check කරනලු my computer වලට ගිහිලා දැන් අපි windows 10 වල this pc sure එකනම් මේක තමයි pen drive එක e drive එක වලන්න පේනවා මේ තියෙන hard disk එකේ partition මේ තියෙන pen drive එක ඊට පස්සේ click yes to perform this action on e or no to abort ඉතින් මේ කියන action ටික ක්‍රියාත්මක කරන්න ඔබ එකඟ නම් yes කියන විධානය දෙන්න කියනවා නැත්නම් no කියන විධානය දෙන්න කියනවා මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ නතර කරන්න. ඉතින් මම yes විධානය දෙන්න. ඉතින් මට කැතු අර මේ සිස්ටම් එකෙන් කිව්වා වගේ අනිවාර්යෙන් බලන්න pen drive එක මොකද තෝරලා තියෙන්නේ කියලා. නැත්තම් ඒ partition එකේ තියෙන ඔක්කොම යාම කළා දාන. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් installation process එක යනවා. ඉතින් කවුරු දෙකක් තියෙන එකක් තමයි මේ universal usb installer software එකකින් කරන වැඩ කටයුතු ටික ඊළඟට එයාම කරන තවත් වැඩක් තමයි අර අපි ISO ෆයිල් එකක් තෝරලා දුන්නානේ pin drive එකට install කරන්න කියලා bootable disk එකක් විදියට. අන්න ඒක පොඩ්ඩක් extract කරන කවුලුවක් තමයි මේ පැත්තේ තියෙන. ඒකට 7z software එක පාවිච්චි වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි install වෙන. අපි install වෙද්දී චුට්ටක් වීඩියෝ එක pause කරලා තියනනම් ඊට පස්සේ පෙන්නනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හොඳයි ඉතින් ඉන්ස්ටලේෂන් ප්‍රොසෙස් එකට විනාඩි 15ක විතර කාලයක් ගියා. ඉතින් හරියට මේ ඉන්ස්ටලේෂන් එක අර ෆයිල් ටික එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට process is complete කියලා මෙතන පෙන්වනවා. ඉතින් ඊට පස්සේ අපිට cancel වත් back වත් button පෙන්වන්නේ නැහැ. close button විතරයි පෙන්වන්නේ. අපි close කරලා ගිහිල්ලා බලමු අපි pen drive එකට. pen drive එක මෙන්න මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. on pen drive එකේ නම UUI කියලා තියෙනවා නේද? ඊළඟට ඒකේ මෙන්න මේ වගේ ෆයිල්ස් ගොඩාක් ඕකවන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ pen drive එකෙන් අපිට පුළුවන් ඕනම machine එකක් boot කරගන්න. මේකේ තියෙන්නේ නම් දැනට Linux මෙහෙම පද්ධතිය. මේ විදිහට ඔයාලට මෙහෙම පද්ධති කීපයක් වුණත් එකම pen drive එකට pen drive එකේ ඉඩ තියෙනවා නම් USB disk එකේ ඉඩ තියෙනවා නම් ඇතුළත් කරගන්න පුළුවන්. අපත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපගේ YouTube channel එකට subscribe කරන්න pcworld.lk web page එකේ ප්‍රීසෙන්න. ඔයාලා comments අපේ මේ video එකට යටින් ඕගොල්ලෝ ඇතුළත් කරන්න. තවත් මේ වැනි පාඩමකින් නැවත හමු වෙන තුරු අදට සමුගන්න. බොහොම ස්තුතියි. KDK Tech ආයතනයෙන් මගේ නම දිනේෂ්.